මොකද්ද මේ 120 වගන්තිය කියන්නේ? වචනයෙන් සංඥාවලින් නිරූපණවලින් ශ්‍රී ලංකා ජන ශ්‍රී ලංකාවට විරුද්ධව ජනයා වෛරයෙන් හා අගෞරවයෙන් කිසියම් පෙළඹවීමක් කරොත් වචනයකින් සංඥාවකින් නිරූපණවලින් ශ්‍රී ලංකාවේ ජනයා නොමග යවන්න මොනවා හරි කරොත් එහෙම ඒක 120 වගන්තියට වැටෙනවායි කියලා. හැබැයි මේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියේ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි කිරීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විස්තරයක් කියන්නේ නැහැ. ඒ පැහැදිලි කිරීම කියනවා හැබැයි සාධාරණ විවේචනයන් වලට මේ වගන්තියෙන් බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක තමයි 120 වගන්තියේ පැහැදිලි කිරීම ඇතුළේ තියෙන්නේ. තවත් එක කාරණයක් තියෙනවා. මේ 120 වගන්තියේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන්නේ ඒක උපදින්නේ අපේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කලින් ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ තමයි මේ දණ්ඩ නීති සංග්‍රහය උපදින්නේ. එතකොට ඒ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා මේ තියෙන මේ 120 වගන්තියේ තියෙන්නේ මහරජිනියට මහරජාට එරෙහිව කරන වැරදි සම්බන්ධයෙන් තමයි විස්තර කරලා තියෙන්නේ. මහරජිනින් මහරජා ඉන්නේ කොහෙද? එංගලන්තේ. මහරජිනී ඉන්නේ එංගලන්තේ. හැබැයි මේ මහරජා කියන වචනය සංශෝධනය කරගත්ත මෙන්න සංශෝධනය 2021 අංක 5 දරන දන්නේති සංග්‍රහයට සංශෝධනයක් ගෙනාව. ඒ 120 වගන්තිය වෙනස් කරනවා මේක ඇතුලේ මොකක්ද දන්නවද? මහරජා වෙනුවට ජනාධිපතිවරයා කියලා. මහරජා වෙනුවට ජනාධිපතිවරයා කියලා දාලා අපිට කියනවා අර අතීත தත්ත්වය දැන් ඕගොල්ලෝ ඉන්න. මම ලංකාවේ ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයා විවේචනය කරන්න ඔයගලන්ට නීතියෙන් බලයක් තියනවාද කියලා. මේක තනිකර වැරදි නීති තර්කයක්. එංගලන්තේ මහරජිනිය හෝ රජා පත් වෙන විදිහක් තියෙනවා. ඒ මහජන ඡන්දයෙන් නෙවෙයි. අපේ රටේ ජනාධිපතිවරයා පත් වෙන්නේ මහජන ඡන්දෙන්. එතකොට ඒ දේශපාලඥයව විවේචනය කරන්න ඕනෑතරම් ඉඩකඩ මේ අනපනත්වල තියෙනවා. මේ 120 වගන්තිය ඇතුළෙම තියෙන විවේචනය කරන්න පුළුවන් කියලා. ඒක හයිලයිට් උනේ නෑ මේ රටේ මහජනතාව බය වුණා ඒකට. 120 වගන්තිය ඇතුලේ තියෙනවා විවේචනය කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි දැන් මේකේ පැහැදිලි தত্ত্বය ශේෂ්ඨාධිකරණේ පැහැදිලි කරලා ඉවරයි. මොකද්ද ශේෂ්ඨාධිකරණයෙන් කියලා තියෙනවා? මම පෞද්ගලිකව පෙනී හිටපු නඩුවක් තියෙනවා මට වර්ෂය මා හිතන්නේ 2010. ඒ 2010 නඩුවක් තිබුණා තංගල්ලේ එක්තරා දේශපාලන කාර්යාලයක් ඒ වෙලාවේ මැතිවරණයක් වෙලාවේ දේශපාලන කාර්යාලයේ ගහලා තිබුණා මේව මහජරා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවුණු තංගල්ල ඔයිස් ඉවරය මොකද්ද කරේ 120 වගන්තියටදී ආණ්ඩුව විවේචනය කරන්න බෑ කියලා එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගැනීම අපි ශේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරා. අභියෝගයට ලක් කරපු වෙලාවේ ශේෂ්ඨාධිකරණය කිව්වා මොකද්ද ශේෂ්ඨාධිකරණය කිව්වේ? මහජරා රාජපක්ෂ ආණ්ඩුව කියන එක ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය 120 වගන්තිය ඇතුලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියෙන් අදහස් ප්‍රකාශනය හා භාෂණයේ අයිතියට එවැටෙනවයි කියලා. ඒ කියන්නේ හරි පැහැදිලි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් නඩු අංකයේ SCFR 168 2010 මේ නඩුවේ මම පෞද්ගලිකව පෙනී හිටපු නඩුවක් නිසා මම හොඳට දන්නේ මේ 120 වගන්තිය හොඳට අත නිරූපණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් ශේෂ්ඨාධිකරණ තීන්දුව ගණනාවකින් මේ தত্ত্বය පැහැදිලි කරලා තියෙනවා. මොකක්ද දන්නවද? මේක මේ රටේ ජනතාව හරියට වචනෙන් වචනේ මං කියන්නම් මගේ වචන නෙවෙයි ශේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේ තිබිච්ච වචන. ඒක සිංහලට පරිවර්තනය කරගෙනයි මේ කියන්නේ. ඒකේ කියනවා එක නඩුවක නඩු අංකය SCFR 556 ඊට පස්සේ 557 2008 කියලා නඩු කර දෙකක් තිබුණා. ඒ නඩු කර දෙකේදීම ශේෂ්ඨාධිකරණයේ අදහස වුණේ මේහා සමානම තත්ත්වයක් ඇති වෙලා ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් එක එක්කෙනා අත්අඩංගුවට ගැනීමට අදාළව ශේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් දීලා තිනවා. ඒ නඩු තීන්දුවල තියෙන උපුටා ගැනීම කීපයක් විතරක් මම ඔබට කියන්නම්. ඒකෙන් පැහැදිලි වෙයි මේක හරියටම තත්ත්වේ. මෙරටේ ජනතාව තේරුම් ගන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා
මෙහෙම නිවේදනයක් නිකුත් කරත් ඇත්ත නීති தත්ත්වය ඇතුලේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කරලා තියෙන විදිය. ඒකේ කියන එක්තරා තැනක මේ මං කියපු ඉහත නඩු අංකවලදී තැනක කියනවා ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම පොලිසිය ඇතුළු විධායකයේ විධායකයට අපි බාර දෙනවාද? එතකොට ව්‍යාජ පුවතක් කියලා එක්තරා පුවතක් මේ නාලිකා වලින් යනකොට පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අපිව අත්අඩංගුවට ගත්තට පස්සේ ඒක දඬුවමක් බවට පත් වෙනවා. ඇයි? මේ නිවේදනයට අනුව ඔහුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන්. දැන් අපි දඬුවමක් විඳිනවා පොලිස් කූඩුවේ. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා එහෙම බෑ. එහෙම අත්අඩංගුවට ගැනීම රඳවා තබා ගැනීම අතිශය නීති විරෝධී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම රඳවා තබා ගැනීමට අදාළ එවැනි ක්‍රියාවලිය නීති විරෝධී කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා දෙනවා. करन्न बैगे ये तवदुरटत् आंड विवेचने गिरी मठ दी लघु प्रश्न एकलती श्रेष्ठाधिकरण मेहत नडुअलटी आंडुअलट सह देशपालन पक्ष वलट प्रतिपत्ति वलट वेडसटहालट सहयदीमहो विवेचने गिरीम प्रजातांत्रिक जीविते मूलिकांगवे यम विरोधाकल्प इवसीम पमनक्नुव मे लघु विवेचन प्रमाण अक्यन එවැනි විවේචන එවැනි එම විරෝධාකල්ප ඉවසීම පමණක් නොව ඒවා දිරිගැන්වීමට ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා අවශ්‍ය වේ. ඒකින්ද ඉවසන්න කියලා කියන්නේ. එහෙම ප්‍රශ්නයක් ආවොත් ඊට පස්සේ කියනවා ඒ නඩුවෙම රජය දේශපාලන පක්ෂ හා ප්‍රතිපත්ති විවේචනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) අයන්න වගන්තිය මගින් සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසේ අයින්දියේ කාරණයකි. ඒක බැඳිලා තියෙන කාරණයක්. ආණ්ඩුවක් රජයක් මහජනතාවට විවේචනය කරන්න තියෙන බැඳීම 14(1) අයන්න වගන්තියෙන් ෆන්ඩමෙන්ටල් මූලික අයිතිවාසිකම් වගන්තියෙන් බැඳලා තියෙන්නේ, ගැට ගහලා තියෙන්නේ. ඒක ලියන්න මේ මාධ්‍ය ප්‍රකාශනීයට බෑ. ඒක හැම කරන්න බෑ. ඊට පස්සේ කියනවා දැඩි විවේචනයක් හෝ විරෝධයක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම යනු සමාජයේ පාර්ශ්වකරුවෙකු ලෙස බැරෑරුම් අදහස් බෙදා හදා ගැනීමේ හෝ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ පුරවැසි නිදහස උල්ලංඝනය කරනු ලබන භයානක තත්ත්වයකි. පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙන්න මේක දැනගන්න. පැමිණිල්ලක් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයකට පෙර ව්‍යාජ ප්‍රවෘත්ති චෝදනාවක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් අන්දමින් එය සිදු කළ යුතුය. කාර්ද කියන්නේ පොලිසියට කියන්නේ. නිකං ව්‍යාජ පුවතක්ම වල මේ ඔබ මාධ්‍යවේදී මෙතන වාඩිලා ඉන්නෝ ව්‍යාජ පුවතක්ම වල දැන් කියනවා මේ මාධ්‍ය ප්‍රකාශනයේට අනුව අන්න ගන්න ගිහිල්ලා අත්අඩංගුවට කාගෙන්වත් විනිශ්චකාරවරයෙක්ගෙන් අහන්න ඕනේ නැහැ. ගිහිල්ලා අත්අඩංගු ඒක සාධාරණයිද? නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා එය නීති විරෝධී තත්ත්වයක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියන්නේ මේ ඉහත නඩුවල නඩු අංකත් එක්ක අපි කියන්නේ මෙන්න කියනවා අවශ්‍ය කාරණේ. ඊට පස්සේ ඒ නඩුවේදීම කියනවා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සිදු කළ යුත්තේ මූලික නිදහස ආරක්ෂාවන පරිදිය. එසේම එමගින් නිදහස් ප්‍රකාශනයේ අයිතිය මර්ධනය කිරීමක් සිදු නොවිය යුතුය. අන්න උත්තරේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සිදු කළ යුත්තේ මූලික පුද්ගලයාගේ මූලික නිදහස ආරක්ෂා වෙන පරිදි. මොකක්ද දන්නවද? අපරාධ නීතියේ තියෙන සිද්ධාන්තය මොකද්ද? මිනිසුන් අත්අඩංගුවට ගැනීමද? නෑ. අත්අඩංගුවට ගැනීම අනිවාර්ය නෑ. ඉතින් පුද්ගලෙක් අත්අඩංගුවට අරන් යම් විමර්ශනයක් කරන්න සිද්ධ වෙයි. නමුත් මේක දැන් තියෙන සිද්ධාන්තය තමයි අත්අඩංගුවට ගැනීම අනිවාර්ය නේද? ව්‍යතිරේකය වෙන එක. ඔහෙ එළියේ ඉන්න එක තමයි නිදහස මේ ව්‍යතිරේකය වෙලා තියෙන්නේ. ඒකින්ද අපරාධ නීතියේ තියෙන සිද්ධාන්තය මොකද්ද? පුද්ගලයාගේ නිදහස සීමා කරනවයි කියන එක ව්‍යතිරේකය. අත්අඩංගුවට ගැනීම අනිවාර්ය තත්ත්වයක් නැහැ. ඒක දැන් මේ මාධ්‍ය ප්‍රකාශනයෙන් හොවා දක්වනවා. පෝස්ට් එකක් ෂෙයා කරාට පස්සේ යම් තමන්ට සාධාරණයි හැඟෙන විවේචනයක් තෙල් මිල ඉහළ දැමීමට අදාළව ගොවි උපකරණවලදී ගැනීමට අදාළව එහෙම නැත්නම් COVID-19 වසංගතය සම්බන්ධයෙන් රජයේ අසමත් වීමට අදාළව අදහසක් ප්‍රකාශ කරන්න ගියාට පස්සේ හැම නීතිඥ මහත්තයෙක්ගෙම එහෙම නැත්නම් විවිධ නීති උපදේශ පතනෝ මේක යටතේ මේ නිවේදනය යටතේ අපිට මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා නෑ. හරි පැහැදිලි අර්ථ නිරූපණයක්
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකට දැනටම දීලා තිනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.